අයිවන් සුභ සන්ධ්‍යාවක්. සංකතන සංවාධ මණ්ඩපය සඳහා අද සපමිණ සිටින්නේ තරුණ විශ්ලේෂකයෙක්, ඒ වගේම ග්‍රන්ථ කතුවරයෙක්, ඒ වගේම බ්ලොග් රචකයෙක් වන තරක කල්දේරා. ඔහු අද සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නේ මූල කතා පිළිබඳව, විශේෂයෙන් මේදී අප අවධානයට පාත්‍ර කරන සිංහභාව කතාව පිළිබඳව. මූල කතා, එහෙම නැත්නම් මිතොලොජිස් වශයෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන සාහිත්‍ය පිළිබඳ විශාල වශයෙන් ලෝකේ දාර්ශනිකයන්ගේ අවධානය යොමුව තිබෙනවා. ඒ වගේම මේ මූල කතා තුළින් කියවෙන යථාර්ථයන් නැවත ප්‍රතිගවේෂණය කිරීම, ඒ වගේම ඇතැම් අවස්ථාවලදී විසංයෝජනය කිරීම අත්‍යවශ්‍යක කටයුත්තක් බවත් පෙනී යනවා ඒ දර්ශනය විශේෂයේදී. තාරක මේ සම්බන්ධයෙන් ලේඛන රචනා කර තිබෙනවා. ලංකා විවිධ පුරාකතා මූල කතා පාදක කරගනිමින් ඒවා විශ්ලේෂණය කරමින් සිංහභාව කතා පිළිබඳ අද ඔහු කරන විසංයෝජනය සහ ඒ පිළිබඳ කරන දාර්ශනික විශ්ලේෂණය පිළිබඳව අදහස් යොමු කිරීමට පෙර අප ඔහු සමග මුලින්ම දැනගන්නට කැමති මේ සිංහභාව කතාව ඇයි යම් ආකාරකින් ගැඹුරු අධ්‍යයනයකට අප නතු කළ යුත්තේ? මේට හේතුව කුමක්ද? ඔව්, මෙමය. දැන් කවුරුහරි අහන්න පුළුවන් සිංහභාව කතාව ඇත්තද? මගෙන් ඇහුවොත් මම කියනවා ඒක ඇත්ත කතාවක් කියලා. මම මේ ඇත්ත කියලා කියන්නේ විතර විශේෂ ආකාරයකට. ඒ කියන්නේ මේ කතාව ඇත්තද බොරුද කියන ප්‍රශ්නේදී ගොඩක් කට්ටිය ওই ප්‍රශ්නට එන්නේ ප්‍රවේශ වෙන්නෙම මේක ඉතිහාසයේ මේක ෆැක්ට් එකක් නෝද? මේ ඇත්තම සිංහයෙක් හිටියද? ඒතරේ ඒ ෆැක්ට් එකක් නම් ඊළඟට සිංහයෙක් සහ ගැහණියක් අතර ලිංගික එක්වීමක් තියෙන්න පුළුවන්. ඔයගේ මේ අපි ගන්න ෆැක්ට්ස් වලින් සයන්ටිෆික් ප්‍රශ්නයක් විතර ගන්න මේක, ඒ කියන්නේ මේ ඉතිහාසය ඇත්තම වෙච්ච දෙයක්ද කියලා. ඒ එහෙම ගන්නවා. එතකොට එතනයි තමයි පැති දෙක බෙදෙන්නේ. මේක ඇත්ත කියන කට්ටිය, මම ඒක බොරු කියන තව කට්ටිය. මම කියන්නේ මේ සිංහභාව කියන ප්‍රබන්ධය රියල්. ඇත්ත කියන වචනේ මම රියල් කියලා අදහස් කරන්නේ. ඒ කියන්නේ මේ ප්‍රබන්ධයක් මට මේ ප්‍රබන්ධයක් නිසා මට මේක රියල් වෙන්නේ. අනික ඒක මේ හුදු අහම්මෙන් ලියවිච්ච ප්‍රබන්ධයක් නෙවෙයි. ඒ කියන්නේ මේක ස්වභාවික වර්ණයට ලක් වෙච්ච එකක්. රයිට්. ඒ කියන්නේ අද අපි, ඒ කියන්නේ මේක ගොඩක් ආයත කාලෙක තියෙන්න පුළුවන් කතාවක් වෙන්න පුළුවන්, පටන් ගන්න වෙන්න පුළුවන් කතාව සෑහෙන කාල කලින්. ඊට පස්සේ මේක ඉස්සරහට ඉතුරුලා ආවේ කොහොමද? මේ කතාව මිනිසුන් හිතර වදින්න නැති කතාවක් නම්, මිනිස්සු ප්‍රතික්ෂේප කරන කතාවක් නම්, ඒක අමුතු දෙයක් නැත්තම් ඒක එතන ඉවර වර්ණේ වෙන්නේ නැහැ ඉස්සරහට. සහ මේ අද අපිට මේ කතාව අපි තාම ෆැන්ටසියක් වෙන්නේ නැහැ. ඒ අපි ඒක තාම අපිකින් ගන්නවා. අපි කියනවා අර සලවචරේක ආතල්ලක් ගන්නවා කතාවෙන්. ඒක අපේ ජාතිය ගැන දැක් විතර තියෙනවා. අපි එතන ඒ ෆන් එකක් අපි එතන ගන්නවා. අනික අතර අපි ඒක එහෙමත් කියන්න තමයි. මොකද ඊටත් වඩා මෙතන ගැඹුරක් තියෙන්න පුළුවන්. හොඳම උදාහරණය මේ එක එක ජාතියේ තියෙන මූල කතා. මේ මූල කතා තියෙන ආගමලක් තියෙන ආගම ආරම්භ වෙන්නේ කොහොමද කියලා. මේ හැම දෙයකම හරි ලස්සන දෙයක් තියෙනවා. මේ ඔක්කොම මේ එක වගේ. දැන් සිංහභාව කතාවේදී තියෙන්නේ ගැහණියෙක් සහ සිංහයෙක් අතර ලිංගික එක්වීමක් සහ ඉතින් පටන් ගන්න පවුල් පරම්පරාව. එතන තියෙන මේ ව්‍යභිචාරයේ දේවල් තියෙනවා, ටැබු කියන කතන්දර ගොඩක් තියෙනවා. මේ දේවල් මේ සිංහභාව කතාවේ විතරක් නෙවෙයි පොදු. දැන් අයිස්ලන්ඩික් සාග ගත්තොත් එතකොට ගොඩක් මූල කතාවල ඕක තියෙනවා. ලෝකේ බොහෝ ශිෂ්ටාචාර ඇසුරු බොහෝ සංස්කෘතිය ඇතුළේ මේ කතා අපිට අහන්න දකින්න ලැබෙනවා. සමාන කතා වෙන්න පුළුවන්, ඊට යම් යම් ආකාරي යම් යම් සමාවායන් දක්වන කතා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අහම්බයක් නෙවෙයි. ඒ කියන්නේ මේ මූල කතා එක ආකාර වීම අහම්බයක් නෙවෙයි. සහ තව කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේක නෑ මේ එක මූලයකින් ආපු කතාවක් ආයේ බෙදිලා ගිය, ඒ කියන්නේ එක විදිහට රූපාන්තරණය වෙලා විවිධ කතාවකට පත් වෙන්නේ නැති කියලා. මොකද මම කියන්නේ ඒකත් එහෙම නෙවෙයි. මේ මූල කතාව කියන එක ඒක ඒ විදිහට වෙන්න එක්තරා හේතුවක් තියෙනවා. අපි ඒක තමයි විශේෂම කතා කරන්නේ. ඇයි මූල කතාවක් මේ ආකාරයට ගන්නෙ? දැන් ඒකර දැන් අපි හිතමු දැන් සිංහල කියන ශිෂ්ටාචාරය, කියන්නේ අපේ සිංහල කියන ජාතිය අපේ අනන්‍යතාවය, එතන සිංහල කියන අනන්‍යතාවය වෙනත් කියන්නේ මේක එක පරපරම් ගත නැන්නේ සිංහල කියන කතාවට අනුව සිංහල කියන ජාතිය පටන් ගන්න මේ සිංහභාව සහ සිංහ සීවිලගේ එකතු වීම පස්සේ තමයි මේක ඇති වෙන්නේ. ඒ කියන්නේ එතන තමයි මූලයේ තියෙන පටන් ගන්න. ඒතකොට ඒ පටන් ගන්නකොට සුප්පා දේවි තවත් පිරිමියෙක් එක්ක, ඒ ශිෂ්ටාචාර පිරිමියෙක් එක්ක එකතු වෙලා ළමෙක් හදුවනම් ඒ පැහැදිලිවම ඒ සිංහල කියන අමුතු ශිෂ්ටාචාර ජාතියක් ශිෂ්ටාචාරයක් ඇති වෙන්නේ නැහැ. ඒක අර ශිෂ්ටාචාරයේ දිගුවක් විතරයි. දැන් ඒතර මේ අලුතෙන් ජාතියක් බිහි කරන්න නම් මේ තියෙන පවත්නා ඒ සෝෂල් සිස්ටම් එකට පරිබාහිරයක් එන්නත් විය යුතුයි මෙතෙන්ට. අන්න ඒකයි මෙතන සිංහෙක් ඕනේ. මේ මූල කතාවල
සිංහෙක් වෙන්න පුළුවන්. නැත්නම් එතකොට පිටසක්ල ජීවි කරකමන්නේ තුන්වෙනි පාර්ශවයක් අද්භූත දෙයක් මේ ගැහණියක් සමග එකතු වෙන්න ඕනේ. එතකොට තමයි එතනින් ඉස්සරහට එන ශිෂ්ටාචාරයේ සමාජයේ ඒක කැඩිලා අලුතයක් බවට පත් වෙන්නේ. ඒක තමයි මූල කතාවේ මූලිකම දේ. මූල කතාවට අනිවාර්යෙන් තුන්වෙනි පාර්ශවයක් ඕනේ. මේ හුල් මනක් අවතාරය භූතාත්මයක් වගේ තුන්වෙනි කෙනෙක් පරිබාහිර කෙනෙක් ඕනේ. මේ කතා කියන කලාව තුළ දැන් අපි ලෝකේ කතා කලාව ගත්තාම මේ ස්ටෝරි ටෙලින් කියන දේ සම්බන්ධයෙන් ගත්තාම අදටත් ලෝකේ විවිධාකාරවලින් අපි කතා අහනවා දකිනවා තමිලට චිත්‍රපටවල කතා දකිනවා නව කතාවල කතා දකිනවා මේ ඇසුරේදී මේ මූල කතා කියන ඒවත් යම් ආකාරයෙන් එක එක ශිෂ්ටාචාරවල එක එක සංස්කෘතිවල රැඳී පවතිනවා. එතකොට මෙවැනි කතා බිහිවීම පිටිපස්සේ තියෙන ක්‍රියාවලිය මොකද්ද? මේ කොහොමද මිනිසුන්ගේ මේ ඓතිහාසික වශයෙන් මේ සාමූහික විඥානය ක්‍රියාත්මක වෙලා තිබෙන මේ මූල කතා නිර්මාණය වීම තුළ? ඔව්, ඒක සාමූහික ඒක ප්‍රබන්ධයක්. يعني අපි හැමෝම එකඟ වෙන ප්‍රබන්ධයක්. ඒ අර මම කලින් කියපු දේම තමයි පැහැදිලිව. ඒ කියන්නේ අපිට ඒ ප්‍රබන්ධය හදාගන්න ඕනේ ඒකින් අපේ ඒක අපිට අපි දැන් ඔබ සහ මම මෙතන කතා කරනවා. නමුත් අපි ඔක්කොම එකට වෙන පිළ පොදු ලක්ෂණයක් නේ අපි. අපි එක රටක හිටියා කියලා අපි අර අයිඩියොලොජිකල් ලෙවල් එක, කියන්නේ අපි හිතන පතන විදිහ, අපේ මතවාද, ඇටිටියුඩ්ස් මේවා ටික එකතු වෙන තැනක් නැහැ. අපිට හැම යුනික් පොයින්ට් එකක් හදා ගන්න ඕනේ. ඒක අපේ මූලික අවශ්‍යතාවයක්. කියන්නේ එක්තරා ඒකී තැනක් හදා ගන්න වෙනවා අපිට. ඒක හදා ගන්නකොට තමයි මේ මූල කතාවත් අවශ්‍ය වෙන්නේ. කියන්නේ අපි එක්තරා ඉතිහාස එක්තරා තැනකදී ප්‍රබන්ධයක් තුලදී අපි එක මූලයක් කියන එක මේ ඒලාට තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. නැත්නම් මේ ඔය මේ ඔහොම කියද්දි මම අර මේ ඔකට අලු වෙන විදිහක ප්‍රවේශිකුත් ගන්න පුළුවන්. මේ කොමික් චරිත, ඒ කියන්නේ මේ සුපර් හීරෝ කැරක්ටර්ස් වලින්, ඒ කියන්නේ සිංහබාහු කියන නමත් බලන්න, සිංහබාහු කියන නම සහ දැන් අපි සුපර් හීරෝ කැරක්ටර්ස් තුන හතර නම් ගත්තොත් එම ස්පයිඩර්මෑන්, අයර්න්මෑන්, අයන්මෑන් වගේ අර විශේෂණයක් සහ මෑන් කෙනෙක්. දැන් සිංහබාහු කියන්නේ සිංහ එකයි බාහු එකයි, බාහු කියන මනුෂ්‍ය දෙයක්. සිංහ කියන විශේෂණයක් තියෙනවා. අර තුන්වෙනි පාර්ශ්වයේ බලය ඒක මෙතන ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ওই සුපර් හීරෝ කැරක්ටර් එක තියෙන විශේෂම දෙයක් තියෙනවා. දැන් ස්පයිඩර්මෑන් ගත්තොත් එහෙම සාමාන්‍ය මිනිස්සෙක් සාමාන්‍ය විදිහට ඩිප්‍රෙස් වෙච්ච කියන බෑ. අතර මේ කියන්නේ එයා ඒ කියන්නේ කඩාවටන චරිතයක් වෙන්න පුළුවන්, කවුරුත් ගණන් ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. එයා ඊට පස්සේ වීරයෙක් බවට පත් වෙන්නේ හියුමන් නොවන දෙයක්, මනුෂ්‍ය නොවන තුන්වෙනි විද්‍යාව වෙන්න පුළුවන්, භූතාත්මයක් වෙන්න පුළුවන්. මොකක් හරි කමන්නේ මෙතන මේ මේ ස්පයිඩර් මානසික සංකීර්ණය මොකද්ද? ඔව් ඒක. ඒ කියන්නේ කෙලින්ම මේ සතෙක් විද්‍යාව විසින් වෙනස් කරන ලද, විකෘති කරන ලද මකුලෙක් තමයි කන්නේ. ඊට පස්සේ මෙයාට මේ බලයක් හම්බෙන්නේ, ඊට පස්සේ සංකේතී බලයක් හම්බෙනවා. දැන් ඕකේ අර මනෝ විශ්ලේෂණේ පැත්තෙන් ගත්තොත් එහෙම මේ හැම වෙලෙම මේ මේ එතන මොකද ශිෂ්ණයේ පිරිමේට අයිති නෑ එකක් තියෙනවනේ. ඒක වැඩ කරන්නේ ඒකට ඕන විදිහට. ඒකනේ එක හොල්මනක් වගේ. ඒකනේ අපිට පාලනය කරන්න බෑ. ඒක පාලනය කරන කෙනා තමයි ජෙන්ටල්මන්. ජෙන්ටල්මන් කියන්නේ පැහැදිලි කළොත් ඒ මනෝ විශ්ලේෂණාත්මක අර්ථය මොකද්ද කියලා? ඔව්, මේක මේ තුන්වෙනි පාර්ශ්වක බලපෑම. ඒ කියන්නේ බාහිරින් එන්නත් වෙනදී. බාහිරින් දැන් මම හිතන්නේ ෆැල්ලසි කියන සංකල්පය. ඔව්, මගේ වචනේ යූස් කරන්න නැතුව මම කියන්නම්. ඒ කියන්නේ අපි බලය කියන එක පිරිමිකම කියන බලය මේ ශරීරයට පිට තියෙන දෙයක්. ඒ කියන්නේ ශරීරයට පිට ඒක සංකේතී බලයක්. පිරිමිකම කියන සංකේතී බලයක්. අර මේ සමහරවිට කියන්නේ ගැහණි ඇත්තටම ආදර කරන්නේ පිරිමියා කියන ශරීරයට නෙවෙයි, ඒ කියන්නේ ඒ නම, ඒ ශරීරය, ඒ අනන්‍යතාවයට නෙවෙයි, ඊට පිටිපස්සෙ ඉන්න හොල්මනකට, අවතාරයකට. එහෙම කතාවක් කියනවා. දැන් ඒ වගේ දේ තමයි මෙතන තියෙන්නේ. මේ පිරිමිකම කියන බලයේ ඉන්න පිටස්තරව. දැන් ඒතර මේක බලෙන් ඉන්නත් කරොත් විද්‍යාවෙන් හරි මොකක් හරි දෙකින් අනේ ඇතර සුපර් හීරෝ කෙනෙක් වෙනවා. ඒතර එයාව විශේෂණයකට ලක් වෙන්නේ තේ නමෙන්. ඒ කියන්නේ මකුලෙක් කියවනම් එයා ස්පයිඩර්මෑන්. ඒ වගේම සිංහබාහුවෙත් සිංහෙක්ගේ බලය ඒ අත තියෙනවා. ඒ සිංහගේ බලයට එන්නත් වෙලා දැන් එයාට මාර ශක්තිමත් බාහු යුග්මයක් තියෙනවා. දැන් එතකොට එයා සිංහබාහු. දැන් එතකොට මේ අප්‍රෝච් එකත් පැහැදිලි ඇති. අර තුන්වෙනි පාර්ශවක එන්නත් වීම මූල කතාවට අත්‍යවශ්‍යයි. එතන තමයි එක්තරා ශිෂ්ටාචාර කැලි දෙක කැඩෙන්නේ තුන්වෙනි පාර්ශවකින් එන්නත් උනට පස්සේ විතරයි. අපි මෙතෙන්දී අමතක කරන්න බෑ රෝලන් බාත් කියන ලේඛකයා, වගේම දාර්ශනිකයා. රෝලන් බාත් ඩිමිස්ටිෆයින්, එහෙම නැත්නම් යම් ආකාරයක ගුහ්‍යවාදී බවක් තිබෙන, ගුඩ බවක් තිබෙන දේ නැවතත් එය ප්‍රතිගුහ්‍යවාදී බවකට ගෙන ඒම පිළිබඳ දර්ශනයක් ඉදිරිපත් කළා. අපි මේ ඩිමිස්ටිෆිකේෂන් කියන මේ ඒ දර්ශනය
කොහොමද මේ සිංහභාව කතාවත් එක්ක ගලප ගන්න පුළුවන් වෙන්නේ? ඔව් දැන් අපි දැනට ඒක අපි එක්තරා මට්ටමකට ඒ ක්‍රමවේද අපි ආවම වෙනකන් අපි මේ වෙනකන් අපි මේ මේ මිස්ට්‍රී එක ඩිමිස්ටිෆයි කරගෙන ආව සෑහෙන දුරට අපි මේ අපි ඒකම ආයෙත් ඉස්සරහට යන්. ඒ කියන්නේ අපි වෙන පැත්තකින් ඒ කියන්නේ ෆ්‍රොයිඩ් ගේ මම අර කැමති මේකට මේ ගෙන්නන්න මේ ෆ්‍රොයිඩ් ගේ තියෙන ටෝටමන් ටැබු කියලා එකක් පොතක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ සිංහල නිකුත් මේ චිෂ්නේ සහ තහංචී කියලා අපිට ගන්න පුළුවන්. මේ එතකොට මෙන්න මේ කතාවේදී ඔහු ශිෂ්ටාචාරයේ මූලික සයිකෝලොජිකල් බේස් එක හැදෙන හැටි යා කතන්දරයකින් කියනවා. ඒක මේ සාමාන්‍ය සරල කතාවක් කියන්නේ එක්තරා ගෝත්‍රයක් තියෙනවා, ප්‍රාථමික ගෝත්‍රයක් තියෙනවා. එතකොට එතන ඒ ගෝත්‍රය පාලනය කරන්නේ දරුණු ප්‍රචණ්ඩකාරී පියෙක්. ඒතර මේ මේ පියා මේ ගෝත්‍රය සම්පූර්ණයෙන් පාලනය කරන්නේ ඒක ගැහණු තමන්ගේ කරගන්න මේ පිරිමි සමහරට ඝාතනය කරනවා වෙන්න පුළුවන්. ඒ කට්ටිය එළවල කැලේකට එළවල දානවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගැහණු ටික යාර තමයි තියාගන්නේ. එතකොට මේ 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 කතාව සමහර අර Game of Thrones එකේ එක අවස්ථාවක තිබ්බා. මේ අර ක්‍රැස්ටර් කියලා කෙනෙක් මේ එයා ඉන්න කැලිමැදි ඉන්න පිරිමියෙක් අර ගැහණු ටිපදෙන පිරිමි ළමයි ටික මරලා දානවා. මේ ගැහණු ටික විතර කැතිය ගන්නවා. කියන්නේ ඒක මේ ඒ කතාව දැනගෙන කරත් දන්නේ නැහැ. කොහොම හරි මේ ඊට පස්සේ දැන් වගේ මේ මේ රජ කතාවල එතකොට ග්‍රීක කතාවල මේ මේ පුතාලාට තියෙන බය ඒක තියෙනවා. තාත්තා පුතාලා තියෙන බය තියෙනවා. දැන් මේ ඉඩිපස් ගත්තොත් ඉඩිපස් ගත්තොත් එහෙම දැන් ඉඩිපස් කොම්ප්ලෙක්ස් එකේ මනෝ විශ්ලේෂණ පැත්තර නොයන එකයි කතන්දර ගත්තා. ඒ තියෙන බයක්. ඒ කියන්නේ කවදා හරි ඇවිල්ලා තමන්ගේ රාජ්‍ය පැහැරගනි කියන බය. ඒක ගොඩක් කතාවල තියෙන මේ ඉපදුනකම පොඩි කාව වෙල වෙනවා. ඒ කියන්නේ බය වෙනවා. ඒ කියන්නේ අනාගත වාක්‍ය කවුරුර කියන්න පුළුවන් අනාගතේ වාගේ රාජ්‍යමය පොඩි කාව වෙල ගන්න ඉඩ තියෙනවා කියලා. ඒ වෙලාවට මේ මේ බයක් ඇති වෙනවා. ඒක මේ ඒ ඒ අනාවිකියත් අහම්බෙන් එන අනාවිකියක් නෙවෙයි. ඒක තමයි ඒ තාත්තගේ තියෙන බිය. ඒක තියෙනවා. ඊළඟට මේ දැන් දැන් ෆ්‍රොයිඩ් කතාවට આવොත් එහෙම දැන් ඔය එතනදී මේ මානසික සංකීර්ණේ කොහොමද පැහැදිලි කරන්නේ? මේ මනෝ විශ්ලේෂණාත්මකව මේ තාත්තා පුතාට එරෙහිව පවත්න බිය දැන් ඔබ සඳහන් කරා තියෙන ආකාරයට නයිමිත්ත්‍ය කියන විසින් ඇවිල්ලා සමහර අවස්ථාවලදී අපි බොහෝ කතාවල අසා තිබෙනවා. සහ සමහර ඉතිහාසයේ යම් යම් සිද්ධිවල යම් ලේඛනගතව තිබෙනවා. සමහර රජවරුන් විසින් පුත්‍රයන් ඝාතනය කිරීම පිළිබඳ කාරණය එතැන් පිට නයිමිත්තිකයන්ගේ අදහස් සහ එවැනි දේවල් නිසා මේ ඔබ සඳහන් කරන ආකාරයට මේ මේක අහම්බයක් නෙමෙයි. මේක පිළිබඳ යම් මානසික සංකීර්ණයක් තිබෙනවා. ඒ සංකීර්ණය පිළිබඳ මම හිතන්නේ තාටික පුළුල් අපිට ගන්න පුළුවන් වුණොත් තව අපි ඒකෙන් තව දිරුවට කතා කරොත් එහෙම දැන් අර අපි කියපු ප්‍රාථමික සමාජය තියෙනවා. ප්‍රාථමික සමාජයේ පාලනය කරන දරුණු පියෙක් ඉන්නවා. එතකොට මේ පිරිමි ටික කැලේට පනලා දාන වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ සහෝදරවරුන් කියන්නේ මේ පුතාලට මේ මේ ගැහණු ඕන වෙනවා. ගැහණු වුණාට පස්සේ මොකද කරන්නේ? මේ සහෝදරවරු එකතු වෙලා පියාව ඝාතනය කරනවා. ඝාතනය කරලා මේ ගැහණු ටික ලබා ගන්නවා. හැබැයි ඒ කට්ටියට වරදකාර හැඟීමක් ඇති වෙනවා. තවම පියා ඝාතනය කරා කරපු දෙකින යට වරදකාර හැඟීමක් තියෙනවා. ඊට පස්සේ තාත්තව සංකේතයක් කරලා මේ ඒ කියන්නේ ටෝටම් එකක් කරලා ඒක එයා තියාගන්නවා. ඒ කියන්නේ ඊට පස්සේ දැන් ඊට පස්සේ ඒක තමයි සිස්ටම් එක. ඊට පස්සේ දැන් මේ සහෝදරුන් ටික සාමාන්‍ය ජීවත් වෙනවා. අන්තිමට හැබැයි අර වරදකාරී හැඟීම නිසා තාත්තව සංකේතයක් කරලා තියාගන්නේ. ඒක හොඳම දේ. ඉතාලම පැහැදිලි සිංහබාහු තාත්තව මරනවා, සිංහා මරනවා. එතන ඊට පස්සේ තමයි මේ සිංහා මේ ජාතිය සිංහල වෙන්නේ. ඒ වර්ධකාරී හැඟීම පියව ඝාතනය කිරීමේ වර්ධකාරී හැඟීම තමයි මේ සිංහල කියන නම තියෙන්නේ. නමම වර්ධකාරී දෙයක්, ගිල්ට් එකක්. එතකොට දැන් මේ 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 මූල කතාව දැන් මේක ක්‍රිස්තියන් කියන්නේ දෙවියන් වහන්සේ සහ සම්බන්ධ කතාවෙත් මෙන්න මේක ඉතාම පැහැදිලි. ඒ කියන්නේ මිනිස්සු ජේසුස් වහන්සේ ඝාතනය කරනවා. එතකොට මේ දෙවියෝ ඝාතනය කරනව නෙවෙයි ජීසස් දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ ඝාතනය කරන්නේ. හැබැයි මේ සංකේතිය දෙවියෝ ඝාතනය කිරීමක්. ඒක ඊට පස්සේ ඒක වරදකාරී හැඟීමක්. ඒ කියන්නේ ඇත්තරම මේ එතනදී ක්‍රිස්තියානි කියන්නේ මං මේ මේ ෆ්‍රොයිඩින් අදහසේම වදිගුවක් ඔය මේ ස්ලාවෝජිජෙක් වගේ කට මේ සාමාන්‍ය කියනවා මේ අදහස ක්‍රිස්තියානි තමයි මේ මේ අදේවවාදයට යන්න තියෙන පාර එහෙම කියනවා. ඒ කියන්නේ මොකද මේ එතන ක්‍රිස්තියානි පටන් ගන්නම දෙවියෝ ඝාතනය කළා. මේ එතකොට මේ පැහැදිලි ඇති මේ හැම එකක්ම සම්බන්ධයි. තාත්තව ඝාතනය කිරීම කියන එක මේ ක්‍රිස්තියානි ආගමේ මූලයේ තියෙනවා.
එතකොට මේ හැම අපි කතා කරපු හැම පොඩි පොඩි කතන්දර හැම එකම තියෙනවා. මේ හැමෝම එකට සම්බන්ධයි. ඉන්ටර්නෙට් බලය කියන සංකල්පය අපිට කොහොමද කියන්න පුළුවන්? බලය කියන එක මෙහෙම දැන් ඔය අපි සිස්ටම් එකට එනකොට, ඒ කියන්නේ සම්පූර්ණ දෙවියෝ කියන තැනින් එහාට ගිහිල්ලා අපි ප්‍රජාතන්ත්‍රවාදී අපි හදන සිස්ටම් එකට ආවට පස්සේ කෙනෙක් සිස්ටම් එකකට එන්ටර් වෙනවා කියන්නේ අපි කොටසක් අයින් වෙනවා. ඒ කියන්නේ දැන් අපි අපිට තියෙන පේජ් රෝ, ඒ කියන්නේ අපි අපිට රෝල් එකක් තියෙනවා. අපි රඟපාන්න ඕන භූමිකාවක් තියෙනවා. පිරිමික් නම් පිරිමික් වගේ අඳින්න ඕනේ. පිරිමික් නම් ඒ විදිහට ඉන්න ඕනේ. කොණ්ඩේ පොඩ්ඩක් කොණ්ඩේ පීරන් ඔෆිස් එකෙන් කොණ්ඩේ පීරන් යන්න ඕනේ. ටයි එකක් දාගෙන යන්න ඕනේ. ඒකම අපි සීමාව අවුරනවා. ඒ කියන්නේ අපි සිස්ටම් එකට එන්ටර් වෙනවා කියන්නේම, ඒ කියන්නේ අපි පියා ඝාතනය කරලා ඒ කට්ටිය ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නකොට, ඒ කියන්නේ පාලකයා නැති කරලා අපිම සිස්ටම් එක හදනවා. ඒතර සිස්ටම් එකට එන්ටර් වෙනකොට අපේ කොටසක් අයින් වෙනවා. අපි සම්පූර්ණ නිදහස නැහැ. අපි සිස්ටම් එක විසින් පරාරෝපණය වෙනවා. ඒතකොට මේ සිස්ටම් එක අපි ආරක්ෂා කරනවා. අපි එක තමයි ටැක්ස් ගෙවන්නේ. ඒ කියන්නේ අපි අපි එකට ආපු ගෙවනවා. අපි ඒව ආරක්ෂා කරනවා. අපි අපිට ඉන්න අපේ තැනක් හදලා දීලා තියෙනවා. අපි නමක් දීලා තියෙනවා. අපි ඒව රෙජිස්ටර් කරලා තියෙනවා. එතකොට අපිට ඒකෙන් අනන්‍යතාවයක් දීලා තියෙනවා. ඒ නිසා මේ අපි ඒකට ගිවිමක් කරනවා. ඔය මේ අපි පැවැත්මලවද ගිල්ට් එක වර්ධකාරී හැඟීම අපි මොන හරි දෙයක් ගෙවන එක 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 රූප වලින් ඉලියට එනවා. ඒ කියන්නේ අපි ලොටරිස් ගන්නවා වෙන්න පුළුවන්. දැන් එතකොට ඔය මේ ඉන්කා වගේ ශිෂ්ටාචාරවල ඔය මේ මිනිස් බිලි පූජා දුන්නේවා තාමත් සත්තු බිලි පූජා කරනවානේ. මේව ඇතරමේ මේ අර සිස්ටම් එකනේ මොන හරි දෙයක් කැප කරන්න ඕනේ කියන්නේ. එතන මේ සිස්ටම් එකම තමයි බලය. ඒ කියන්නේ අපිව පාලනය කරන්නේ මේ ඕඩ එක. සිම්බලික් කෝඩ් එකක් නේ මේ ඕඩ එක තමයි අපි ඇතරම පාලනය කරන්නේ. ඔව්. එතෙන් දැන් අපි නැවතත් සිංහබහු කියන කතාවට ආවොත් මේ සිංහබහු කියන කතාව තුළ අප දන්න මනෝ විශ්ලේෂණය තුළදී මේ ඩිසය එහෙම නැත්නම් ආශාව කියන කාරණේ ඉතාම ප්‍රමුඛ වෙනවා. ඔව්. සිංහබෞද්ධ එක්ක අපි කොහොමද සම්බන්ධ කරන්නේ? ඔව් ඊටම තප්පරයකට දෙකකට කලින් මම අර කියපු කතාව තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා මම එන්නම්. ඒ කියන්නේ දැන් පැහැදිලි ඇති අර ෆ්‍රොයිඩ්ගේ කතන්දරේ පියා තමයි මේ සිංහයා. එතකොට සිංහබහු තමයි මේ තාත්තව ඝාතනය කරන සහෝදර, කියන්නේ පුතා. එතකොට පුතා මේ ඉද කරන්නේ මේ ගැහණු දෙන්නෙක් වෙනුවෙන් ඒ ගන්න. එතකොට මේ අන්තිමට අර සහෝදර වර්ධකාර හැඟීමෙන් පිරෙනවා වගේම ඊළඟට මේ සිංහබහුත් වර්ධකාර හැඟීමකට ලක් වෙනවා. දැන් ඒතර අපිට කෙලින්ම මෙතෙන් ආපහු එන්න පුළුවන් මේ දැන් අහපු ප්‍රශ්නෙට. ඒ කියන්නේ මේක ඩිසයික පොයින්ට් එකකින්. දැන් ඊතරදී ඩිසයික පොයින්ට් එකකින් ගත්තොත් මේක එක වෙනම විදිහකට කතාවක් බවට පත් වෙනවා. කියන්නේ දැන් අපි මූල කතාව view ඒ විදිහට ගත්තොත් එහෙම. හැබැයි ඩිසයික පොයින්ට් එක මෙහෙමයි. ඒතර මේකේ සිරාම ෆෝකල් පොයින්ට් එක, සීරියස් ෆෝකල් පොයින්ට් එක සුප්පාදේවි. මේ අතම ඇත්තට මේකේ චරිතය. එයාට එතන එයා තමයි ඩිසය එක මෙතන. එයාගේ තමයි ඩිසය එකේ ෆෝකල් පොයින්ට් එක. ඒතකොට එයා ඇත්තටම කැලේට යනවා. එයාට එපා වෙනවා. මේ එයා ලිංගික අතෘප්තියක් තියෙනවා එයාට. මේ තියෙන ශිෂ්ටාචාරයේ පිරිමියකින් එයාට ලිංගික තෘප්තියක් හම්බෙන්නේ නැහැ. ඒක මදි, ඒක හරි බෝරින් විශිෂ්ට ගතියක් එක. එයා යනවා කැලේට. ওই කැලේට යනවා කියන්නේ හරි මේ සෑහෙන යූස් කරන එක අර ඔබ්සීන්, කියන්නේ කුණු හරපයක් විතරත් අපි කියනවනේ කැලේට යනවා කියන්නේ. මේ උඹ කැලේට ගියද එහෙම දැක් කියනවා. ඒ වගේම දැන් ওই දැන් රෙඩ් රයිඩින් හුඩ් වගේ කතාව ගත්තොත් එමේ එයාත් තැන්නේ කැලේ රතුපාට මේ ක්ලෝක් එකක් තාන යන්නේ කැලේට. ඒ කියන්නේ මේ කැලේකෙන් හැමදේම ඕනම දෙයක් වෙන්න පුළුවන් තැනක්. අර ලින්ච්ගේ අර රෙඩ් රූම් තියෙන්නේ ඒ කාමරය තුළ ඕන දෙයක් වෙන්න පුළුවන්. ඩිසයිකේ ඩීපස්ම ලෙවල් එකේ දේවල් එතන වෙන්න පුළුවන්. හැබැයි මේ කැලේට යනවා. මේ කියන්නේ ඕනම දෙයක් වෙන තැන. කියන්නේ සුප්පාදේවි කැලේට යනවා. එයා අතෘප්තිකින් ඉන්නේ. එතකොට මේ එයා ඇත්තටම බලාපොරොත්තු වෙන සිංහෙක් කෙනෙක්. පිරිමියෙක්. ඇවිල්ලා එයාව දූෂණය කරා කියලා ඇත්තටම බලාපොරොත්තු ඒක ඩිසයික. මේ එකක් ෆැන්ටසි. ඊට පස්සේ මේ ඒ ඩිසයික පොයින්ට් එක ගත්තොත් මේක ඇත්තටම පොඩ කන්ට්‍රෝවර්ෂල් කතාවක් මේක. ඔකේ ඩිසයික පොයින්ට් එක ගත්තොත් මේ සුප්පාදේවිගේ එයාගේ කතන්දරේ තමයි මේ සිංහවව කතා කරන සුප්පාදේවිගේ කතාව. ඇත්තටම එයාත් ගොඩක්ම අපි යටර දාලා අපි කතා නොකරන්න එයා. නමුත් ඇත්තටම මේකේ හැමදේම කරන්නේ එයා. එයා තමයි ආශාවේ කේන්ද්‍රය මෙතන. දැන් එතකොට මේ මනෝ විශ්ලේෂණය ඇතුළේදී අපි සම්බන්ධ කරන්නේ කොහොමද න්‍යාය සමග? ඔව් අපි අර මනෝ විශ්ලේෂණේ දැන් අපිට දැන් ලකාන්ගේ වගේ පැත්තෙන් ගත්තොත් name of the father, ඒතර සිම්බලික් කෝඩ් වගේ දේවල් කතා කරන්න පුළුවන්. නමුත් අර බේසික් ලෙවල් එකේ මම හිතන්නේ ඒක ඇති. ඔය ෆ්‍රොයිඩ්ගේ පැත්තෙන් අපි ගත්තොත් එමේ ඇති, ඒක ඇති කියලා මම හිතනවා. ඔව්. ඔව් දැන් ෆ්‍රොයිඩ් අපි දන්නවා ෆ්‍රොයිඩ් ඩීඩිපස් කොම්ප්ලෙක්ස් කියන මූලික සංකල්පයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ වගේ දැන් අපි මේක මේ විසංයෝජනය කරන තත්ත්වයක් ඇත්තේ එහෙම නැත්නම් මෙය අපි මේ පුරා කතාව නැවතත් ඩිමිස්ටිෆයි කරන තත්ත්වයක් ඇත්තේ
මෙතෙක් මනෝ විශ්ලේෂණය තුළ මොන වගේ න්‍යායික පද්ධතියද තියෙන්නේ මේ අපිට හඳුනාගන්න සහ කියවා ගන්න? ඔව්, සාමාන්‍ය එක අපි නේම් ඔෆ් ද ෆාදර් කියන පැහැදිලි කරනවා. කියන්නේ පුඩා දරුවට තියෙන ප්‍රශ්නේ මම ඇයි හැම වෙලේ මෙයා ගාව නැත්තේ? එහෙනම් ඇත්තටම දරුවා කියන්නේ මවගේ කොටසක් පටන් ගත්තා. ඊට පස්සේ එතනින් වෙන් වෙනවා. වෙන් වුණා, වෙන් වුණාට පස්සේ මව ආයෙත් අතුරුදන් වෙනවා. ආයෙත් එනවා, ආයෙත් අතුරුදන් වෙනවා. දැන් එයාගේ ශරීරයේ කොටසක් නෙවෙයි. දැන් එතන තියෙන ගැප් එකක් වෙනවා. කවුද මව අතුරුදන් කරන්නේ? ඒක සැබෑපියෙක් නෙවෙයි. ෆ්‍රොයිඩ් කියන සැබෑ. දැන් මෙතන දැන් මව අතුරුදන් කරන සමහර බලවේගයක් කියනවා. කියන්නේ එයා ජොබ් එක කරනවා වෙන්න පුළුවන්. නැත්තම් කැම් ගොන් යනවා. කියන්නේ ඊතර වෙන් කර තැනක් තියෙනවා. ඒ සරලම උදාහරණයක් ගත්තේ. ඒ කියන්නේ මේ මේ සංකේතීය බලයක් තියෙනවා මේ මේ වෙන් කිරීමට. කැස්ට්‍රේෂන් එකක් වගේ වෙන් කිරීමට. මේ මේ සංකේතීය මොකද්ද මේ කැස්ට්‍රේෂන් කියන්නේ පිටමත අපි යමු. කැස්ට්‍රේෂන් කියන්නේ සහ ඒ කොහොමද සිංහබව කතාවත් එක්ක අපිට සම්බන්ධ කරගන්නේ? ඔව්, අපි සිංහබව කතාවත් එක්ක මේ සිංහබව කතාවත් එක්ක ඇත්තටම සම්බන්ධ කරලා පුළුවන්. අර ෆ්‍රොයිඩ් කතාව තමයි මොකද සිංහබව කතාවත් ඉතාලි මූලික කතාවක්. එතකොට අර ෆ්‍රොයිඩ් කියන්නේ ඒක මූලික විදිහට දැක්ක මිනිස්සෙන්නේ. ඔය මේ ඔය ලකානියන් කතන්දරයට එනකොට ඒක පාර තව තව සංකීර්ණ වෙනවා. එතකොට ඇත්තටම මේක මේ ෆ්‍රොයිඩ්ගේ කතාවට තමයි මේ සිංහබව කතන්දරේ හරියටම ගැලපෙන්නේ. අපිට ඊට වඩා සංකීර්ණ විදිහට මේක දැන් දැන් මෙතන මේ අතීත කතා ඇතුලේ මූල කතා ඇතුලේ මේ සංකේතීය පියෙක් හොයාගන්න අමාරු. කියන්නේ සංකේනේ අපි දැන් අපිට ඉන්න පුළුවන් බිග් ගද වගේ. කියන්නේ හැමදේම පාලනය කරන කම්පියුටරකින් ඇවිල්ලා අපිට දේවල් කියන නැත්නම් අපිට සර්වේලන්ස් සිස්ටම් එකක් ඉන්න පුළුවන්. අපිව පාලනය කරන සංකේතීය මනුස්ස නොවන දෙයක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ කාලේ පශ්චාත් මනුෂ්‍ය තත්ත්වයකට සමහරට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නමුත් ඒ කාලේ කතන්දරේ ඒ අතීත කතන්දරය තුළ ඒව නැහැ. තියෙන්නේ ප්‍රාථමික සත්තු ඉන්නවා, පිරිමි ඉන්නවා, මිනිස්සු ඉන්නවා, ගෑනු ඉන්නවා. ඒ වගේ අර ඩෙවලොප් වෙච්ච කතන්දරයක් නෙවෙයි, මූලික කතාවක්. එහෙනම් අපේ ෆ්‍රොයිඩ්ගේ කතන්දරය තමයි හිතන්නේ ඉතින් ගැලපෙනු දෙ. ඔව්. අප අද සංකතන සංවාද මණ්ඩපය තුළින් සාකච්ඡා කළේ මූල කතා විශ්ලේෂණය පිළිබඳව. මෙහිදී අප විශේෂයෙන් අවධානයක් යොමු කළා සිංහබාහු කතාව පිළිබඳව. මේ පිළිබඳ සාකච්ඡාවට අද අප සමග සම්බන්ධ වුණා බ්ලොග් රචකයෙක්, ඒ වගේම ග්‍රන්ථ කතුවරයෙක්, ප්‍රබන්ධ කතාකරුවෙක්, ඒ වගේම විශ්ලේෂකයෙක් වන තාරක කල්දේරා. ඔබට බෙහෙවින් ස්තුතියි. සංකතන සංවාද මණ්ඩපයේ නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම දර්ශන අශෝක කුමාර.